ගෙතම් විශේෂාංගේ ආරම්භ කරන්න අපි බොහොම කැමැත්තෙන් ආදරෙන් පිළිගන්නවා අපේ සුපුරුදු හිතවතිය සඳා දවස හැමදාමත් ඔබ වුණගෙන ප්‍රවිණත් කමිට්මන් ශිල්පිනි මානල් ගමගේ මහත්මිය ආයුබෝවන් සුබදෑසන ආයුබෝවන් සුබදෑසන සහන් කිව්වාගේ අපි හැමදාමත් මෙතන අලුත් මෙහොම් ක්‍රමයන් පිළිබඳව හඳුන්වා දෙනවා ඒ වගේම විවිධ රටවල තිබෙන මෙහොම් ක්‍රමයන් කොයි ආකාරයෙන්ද බොහොම ලස්සන නිමවුම් බවට පත් කරගන්නේ කියලා අපිට කියලා දෙනවා අද දවසේ අපි මොකක්ද මේ සූදානම් කියලා කියනවා අද කරන්නේ අපි ඉන්දියානු මෙහොම් ක්‍රමයක් මේක ඉන්දියානු මෙහොම් ක්‍රම රාශියක් තියෙනවා අද කරන්නේ අපි හඳුන්වන්නේ චමක්ති එම්බ්‍රොයිඩරි කියලා ඉන්දියානු මෙහොම් ක්‍රම හුඟක් ඒවා හරිම පරණයි හුඟක් පැරණි මෙහොම් ක්‍රම ඒගොල්ලන් වෙන් දේවල් සඳහා පාවිච්චි කරනවා බොහෝ විට සාරි සඳහා ඇඳ ඇතිරිලි ඒ වගේ දේවල් සඳහා මේ මෙහොම් ක්‍රම පාවිච්චි කරනවා ඉතින් ඒ කරන්නේ එක එක ඉන්දියානු මෙහොම් ක්‍රමයක් තමයි අද අපි කරන්නේ ඔව් එහෙනම් අපි කියමු මම හිතන්නේ මේ මෙහොම් ක්‍රමයට අපිට අදාළ වෙන දේවල් මොනවාද අවශ්‍ය කරන දේවල් මොනවාද ඒ වගේම මේ රෙදි වර්ගයන් සම්බන්ධනත් අපි හඳුන්වලා දීලා පටන් ගමු අපි ඔව් මේ සඳහා ඕනෙම රෙද්ද දැන් මෙන්න මේ රෙද්ද තමයි කියලා එහෙම නෑ අපි හිතමු අපි කුෂන් කාර්යයක් කරනවා නම් ඒ සඳහා අපිට පුළුවන් ලිනන් හෑන්ඩ්ලූම් පොලියෙස්ටර් සිල්ක් ඕනෑම රෙද්ද ඕනෙම රෙද්ද ඒක සාරියක් කරනවා නම් අපිට තනි පාටෝ වෙනත් විදිහක ටූ ටෝන් තියෙන සාරියක් අරගෙන ඒ සාරිය මත කරන්න පුළුවන්. ඒතර බෙඩ් ස්ප්‍රෙඩ් එකක් කරනවා නම් ඒකට ගැලපෙන තරමක් ගොරෝසු රෙද්දක් ඒ වගේ ඕනෑම රෙද්දක්. හොඳයි අපි හන් ආරම්භ කරමු කොහොමද මේ කටයුත්ත සිදු කරන්නේ කියන කාරණා මූලිකවම දැන් අවශ්‍ය කරන අපි අමුද්‍රව්‍ය වලට විදිහට රෙද්ද රෝල් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඉන්න අනතුරුව කොහොමද අපි ඉස්සෙල්ලාම ඇඳ ගන්නට ඕනද කරන මොස්තරේ මොකද කියන්නේ? දැන් අපිට රෙදි වලට අමතර අවශ්‍ය වෙන නූල්. ඒ සඳහා අපිට කපු කැරන් නූල් පාවිච්චි කරන්න පුළුවන් සිල්ක් නූල් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පුරුදු වෙන අවස්ථාවේ කපු කැරන් නූල් පාවිච්චි කිරීම තමයි වඩා සුදුසු. මොකද සිල්ක් නූල පොඩක් අමාරුයි අර ගැට ගැහෙන බලනවා එකින්ද ඉගෙන ගන්න අවස්ථාවේ පහසු නිසා සිල්ක් නූල් එපා නමුත් සාරියක් වැඩ දැමීමට හැම සිල්ක් නූල ලස්සනයි ඊට අමතරව අපිට තරමක් ලොකු ඉදි කටුවක් අවශ්‍ය වෙනවා දැන් ඒක මේ වගේ ලොකු එකක් මීට වඩා ටිකක් උඩ වුණත් කමක් නැහැ මේ මේක හෝ මේ දෙකේ ඕනෑම එකක් ඉදි කටුවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් තරමක් විශාල ඉදි කටුවක් මොකද අපි පාවිච්චි කරන නූල් පටවල් ප්‍රමාණය වැඩි ඒක නිසායි මේ ඉදි කටුව මහත වෙන්න ඕනේ සාමාන්‍ය නූල් පටවල් හතරක් ගන්න හතරක් ගන්නවා දැන් කැරල්ලක නූල් පටවල් හයක් තියෙනවා නමුත් අපි මේ මැහුම් ක්‍රමය සඳහා නූල් පටවල් හතරක් පාවිච්චි කරනවා දැන් ඊළඟට අපිට මෙන්න මේ වගේ රවුන්ඩ් හැඩයක් ඇඳ ගන්න දැන් මේක අපිට යම් කිසි දෙයක් බෝතලයක මෝඩියක් රුපියල් දෙකේ කාසියක් මොනවා හරි යම් කිසි රවුමක් තියලා පැන්සල්කින් කිසිම අවස්ථාවක රෙද්ද මත පෑන පාවිච්චි කරන්නේ නැහැ පැන්සල පමණයි මොකද ඒක අපිට පස්සේ ඒක ඉබේම මැකිලා යනවා නැත්නම් මකන්න පුළුවන් වැරදුනොත් ඉතින් පෑන මොනම හේතුවටවත් රෙද්ද මත පාවිච්චි කරන්නේ නැහැ ඉතින් දැන් මෙන්න මේක බැලුවොත් පේනවා ඇති රවුමක් රුපියල් දෙකේ මම ඇඳි රුපියල් දෙකේ කාසිය තියලා රුපියල් දෙකේ කාසිය තියලා රවුමක් ඇඳලා ඒකට පිටතින් අඟල් කාලක් වගේ තියලා තව රවුමක් ඇඳ ගන්නවා ඊට පස්සේ ඒ මත ඒ මැද මාක් කර ගන්නවා ඔය රවුම් දෙකක් සහ රවුමේ මැද සමුගම කරගෙන තියෙනවා පැන්සලෙන් ඊළඟට අපි මේක කියන්න කලින් අපි වෙලා බලමු